තිරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සදාවත්නි දිව්‍ය සරු කරන එලෙසින්ම මෙලව පරලොව දෙලොවෙහිම සුගතියට හේතුවන මේ උතුම් වූ තථාගත බුදුබණ පෙරසදන බෞද්ධ රූප වාහිනී නාලිකාවේ මේ පින්වත් දේශනා පවත්වන අපගේ ගෞරවනීය දේශකයන් වහන්සේ පූජනීය කෝරළයාගම සර්ණතිස්ස ස්වාමීන් වහන්සේ අපි දේශකයන් වහන්සේ ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනිමු අවසරයි අපේ හාමුදුරනි සාදු 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 අති පූජනීය දරණාගම කුසල දමනායකින් පාන් වහන්සේ අනුස්මරණීය මැදිරිය පටිගත කළ මෙම දේශනාව පැවැත්වන්නට එහි දායකත්වයෙන් කටයුතු කරන්නේ බණ්ඩාර දීමන්තිකා දෙපළහා දිමන්ත අකිත පුතුන් දෙදෙනා ප්‍රධාන පින්වතුනි. එහෙමනම් දේශකයන් වහන්සේට ගෞරවයෙන් යුතුව ආරාධනා කරමු දේශනාව පවත්වන්න. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලම සමෘද්ධමත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්ම දානානිසංසයත්
ධර්මශ්‍රවණානි සංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ බ්‍රාහ්මණ කියන වර්ගයේ සඳහන් වන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛින්ම දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක්. ඒ ගාථා රත්නේ තමයි යෝධ තණ්හං පහන්ත්වාන අනාගාරෝ පරිබ්බජී තණ්හා භව පරික්ඛීනං තමහං භූමි බ්‍රාහ්මණං ති. මේ ලෝකයේ යමෙක් තෘෂ්ණාව පහකොට හැරදැමූ ගේ ඇතිව පැවිදි වෙයිද තෘෂ්ණාව හා භවයන් ෂේකොට සිටි ඔහු මම බ්‍රාහ්මණයයි කියමි. ගාථා රත්නේ සරල තේරුම ඒ විදිහට සඳහන් කරන්න පුළුවන්. මේ ගාථා රත්නේ දේශනා කොට වදාළි ජටිල කියන භික්ෂූන් වහන්සේ නිසා. පින්නතුනි මේ ජටිල භික්ෂුව රහතන් වහන්සේ නමක්. ගිහි කාලේ මහ විශාල ධනපතියෙක්. අපේ ශාසනයේ අමිතභෝගී සිටුවරු කියලා සිටුවරු පස් දෙනෙක් හිටියා. අමිතභෝගී කියලා කියන්නේ තමන්ට තියෙන ධනය කොපමණයිද කියන කාරණාව තමන්වත් දන්නේ නැහැ. ඒ තරම් ධනස්කන්ධයක්. එයින් එක්කෙනෙක් තමයි මේ ජටිල කියන සිටුවරයා. පවත් පිනත් සංසාරේ පළ දෙන හැටි මේ ජටිල සිටුවරයාගේ කතාවෙන් අපිට මනාව පැහැදිලි කරපු තව එක තැනක්. ජටිල සිටුවරයාගේ උප්පත්ති කතාව බොහොම කෙටියෙන් සිහිපත් කළොත් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක පවුලක බොහොම ධනවත් පවුලක දියණියක් හිටියා. ඉතාම රූමත් 16 හැවිරි දිවාගේ වයසට පත් වෙලා හිටපු ඇය රූපයෙන් ඉතාම උසස් නිසා සාමාන්‍යයෙන් ජනතාවට නොදකින විදිහට එතනින් එහාට හදන්න වඩන්න ඕන කියලා මව්පියෝ කල්පනා කළා. මොකද ඇගේ රූපය නිසා මව්පියන්ට නොයෙක් ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න හේතු වෙන්න පුළුවන්. නොයෙක් සිටු කුමාරවරු, නොයෙක් රජ කුමාරවරු ඇය විවාහ කරගන්න කැමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම වුණොත් බොහෝ දෙනෙක් ඉල්ලහම එක්කෙනෙකුට දෙන්න බැරුව යනවා. ඉතින් එහෙම අවස්ථා ගොඩාක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. සමහර අය ඒ සියල්ලම අතහැරලා ගිහිල්ලා පැවිදි වෙලා තියෙනවා. තාත්තාපත් වෙන අපහසුතාවය ගැන හිතන. ඉතින් ඒ නිසා තමයි මේ දියණිය ආරක්ෂාකාරීව සාමාන්‍ය බාහිර සමාජයයට දකින්න නැතුව හදන්න කියලා දෙමව්පියෝ තීරණය කළා. තමන්ගේ මාලිගාවේ උඩු මහන්තලාවේ ඇයට වෙනමම දාසියක් පවරලා දීලා ඇය උඩුමහලේ තමයි සියලුම කටයුතු කරන්නේ. සියලු පහසුකම් ඇයට උඩුමහලේ සකස් කරලා තිබුණා. ඉතින් අතීතයේ බොහෝම ධනවත් අතීතයේ බොහෝම පොහොසත් බව ධර්මයේ බොහෝ තැන සඳහන් කරලා තියෙනවානේ. ඉතින් මේ තරුණ වයසේ දියණියට අවශ්‍ය හැම පහසුකමක්ම දුවන්ඩ පනින්ඩ සෙල්ලම් කරන්න නාන්ඩ පීනන්ඩ මේ අදි සියලුම දේවල් මේ උඩ අඩු නැතුව සපයලා දීලයි තියෙ. ඉති මෙහෙම බොහොම ආරක්ෂාකාරීව ඇය හැදුවත් එක දවසක් ඇය තමන්ගේ කුටියේ ජනේලෙ ඇරලා අහස දිහා බලබල ඉන්න වෙලාවේ අහසින් යන එක විද්‍යාධරයේ ඇය දැක්කා. විද්‍යාධරයෝ කියලා කියන්නේ ධානාභිඥා නැතුව අහසින් යන්න පුළුවන් විද්‍යාවල් තිබිලා තියෙනවා. ඉතින් ඒකනේ ලෝකයේ අතීතයේ තමයි දියුණුව තිබ්බේ කියලා කියන්නේ. අද විද්‍යාව කොච්චර දියුණු වුණත් ඒ විද්‍යාව පාවිච්චි කරලා කිසිම පුජ්‍යලයකට තනියම උඩ යන්න පුළුවන් කමක් නැහැ නේ. නමුත් විද්‍යාධරයෝ කියලා කියන්නේ
ඒ විද්‍යාවේ බලයෙන් තමන්ටම තනියම අහසට පැන නගලා යන්න පුළුවන්. ආන් එහෙමයිද තමයි විද්‍යාදරය කියලා කියන්නේ. චූල ගන්ධාර විද්‍යාව, මහා ගන්ධාර විද්‍යාව මේ වගේ විද්‍යාවල් තිබිලා තියෙනවා. ඉතින් මෙහෙම අහසින් යන විද්‍යාදරයෙක් හදිසියෙම අර ඇරලා තිබිච්ච කවුළුවෙන් අර තරුණිය දැක්කා. ඒ දැක්කට පස්සේ මේ විද්‍යාදරයට ඇය පිළිබඳව හැඟීමක් ඇති වුණා. ඒ හැඟීමත් එක්ක ඇය හොයාගෙන ඔහු අර ඇරලා තිබිච්ච ජනෙල් කවුළුවෙන් ගේ ඇතුළට ආවා. ඔවුන් දෙදෙනා අතර කායික සම්බන්ධතාවය මේ හේතුව පදනම් කරගෙන ඇති වුණා. ඉතින් විද්‍යාදරය පිට වෙලා ගියත් අර තරුණ දියණිය ගැබ් ගත්තා. ටික කාලයක් යනකොට අර දාසියට ඒක දැනුණා. දැනුලා ආර්යා මොකද්ද මේ කරගෙන තියෙන්නේ කියලා අහපුවාම දාසියට සඳහන් කළා කාටවත් මේ කාරණාව කියන්න එපා කියලා. ඉතින් ඇගේ සියලු පහසුකම් ඉහළ සකසලා තියෙන නිසා සමහරලාට මව්පියොත් ඒ ළඟට නිතර නිතර නොයනවා වින්නේ. කොහොම හරි දසමස් සැවැමින් ඇය දරුවා බිහි කළා. බිහි කරපු දවසේ අර දාසියට කතා කරලා කිව්වා අලුත් භාජනයක් හොයාගෙන ඉන්න කියලා. හැලියක් වගේ ලොකු භාජනයක් ගෙනල්ලා අර දරුවා ඒක ඇතුලේ තැම්පත් කරලා මල් වැල් වලින් උඩ වහලා දාසියට කිව්වා මේක අරගෙන ගිහිල්ලා ගඟේ පා කරලා අරින්න කියලා. කවුරු හරි ඇහුවොත් මොකද්ද මේක කියලා අපේ ආර්යා වෙනුවෙන් බිලි පූජාවක් කියලා කියන්නේ. ඉතින් ඇය ඒ විදිහටම කළා. දැන් අර හැලිය ගඟේ පා වෙලා යනවා. ගඟ පල්ලෙහා කාන්තාව දෙන්නෙක් ජල ස්නානය කරනවා. ඈතින් පාවෙලා එන හැලිය දැක්කහම ඉස්සරලාම දැකපු කාන්තාව කිව්වා අර හැලිය මගේ කියලා කිව්වා. ඒක දැකලා අනිත් කාන්තාව කිව්වා හැලිය ඇතුලේ යමක් තියෙනවනම් ඒක මට කියලා. දැන් හැලිය ළඟට පාවෙලාවට පස්සේ දෙන්නම ගොඩට අරගෙන ගිහිල්ලා බැලුවා. දැන් හැලිය ඇතුලේ ඉන්නේ දරුවෙක් නේ එතකොට. එතකොට දැන් මේ දෙන්න අතර දරුවා බෙදා ගන්න වාදයක්. ඉතින් ඕක එදා උසාවිය දක්වාම ගියා. මිනිසුරුවන් ළඟටම ගියා. අන්තිමට එතනත් මේක හරියට පැහැදිලිව නිවැරදි කරගෙන මේ දෙන්නා සමතේකට පත් කරන්න බැරි නිසා කාරණාව කෙලින්ම රජ්ජුරුව ගාවට ගෙනිච්චා. කරුණු කාරණා සියල්ලම විමසලා රජ්ජුරුව එහුව කලින්ම භාජනය දැකලා ඒ භාජනය මගේ කියලා කිව්වේ කවුද කියලා. එතකොට ඇයි ඉදිරිපත් වුණා ස්වාමීනි මමයි දැක්කේ මමයි ඉදිරිපත් වුණේ. එහෙනම් ඔබ භාජනය ගන්න. භාජනයේ ඇතුලේ තියෙන දේ මගේ කියලා යම් කෙනෙක් කිවනම් දරුවයි කෙනා ගන්න. රජුරු කාරණාව විසඳුවා. ඉතින් දරුවා ලැබිච්ච කෙනා දරුවා අරගෙන ගිහිල්ලා බොහෝම උවමනාවෙන් සෙනෙහසින් හැදුවා. මහා කච්චායන මහරහතන් වහන්සේට නිතර දම් පූජා කරන දායක කුලයක් තමයි මේ දරුවා අරගෙන ගියපු අය. ඉතින් කච්චායනයන් වහන්සේ දවසක් පිණ්ඩපාති වැඩලා දරුවා දැකලා මේ දරුවෙක් ලැබිලා ඉන්නේ කියලා තොරතුරු අහපුවාම සඳහන් කළා මුලින්දලම කාරණාව. අන්තිමට අර කාන්තාව සඳහන් කළා ස්වාමීනි මේ දරුවා තරමක් ලොකු මහත් කරලා පැවිදි කරගන්න ස්වාමින් වහන්සේට බාර දෙන්නයි අපේ කල්පනාව. ඉතින් තව ටිකක් කාලයක් දරුවා ලොකු මහත් කරලා බාර කළා. ඒ වුණාට තාම ලාබාලයි. රහතන් වහන්සේ දරුවා බාරගත්තා. දරුවා බාර අරගෙන තක්සලාවට එක් කරගෙන ගිහිල්ලා රහතන් වහන්සේට නිතර ඇප උපස්ථාන කරන කුලගෙදරකට දරුවා බාර කළා. මේ දරුවා පැවිදි කරවන්න කියලා මට ලැබුණා. නමුත් තාම ලාබාල වැඩි. මේ දරුවා බොහොම හොඳින් සෙනෙහසින් හදලා වඩලා පෝෂණය කරන්න කියලා බාර කළා. ඉතින් ඒ අයත් බොහොම සෙනෙහසින් මේ දරුවා පෝෂණය කළා. දැන් තරුණ වයසට ඇවිල්ලා මේ දැන් දරුවා හදාගන්න ගෙදර මේ නිවැසියන්ට විකුණගන්න බැරි වෙච්ච විශාල බඩු කන්දක් තියෙනවා.
දොළොස් අවුරුද්දක් තරම් තිස්සේ ඒ වඩු විකිණිලා නැහැ. ඉතින් එක දවසක් මේ දරුවා බාරගත්ත කෙනා දරුවත් එක්ක වෙළඳපොළට ගිහිල්ලා අර විකුණන්න බැරි වෙච්ච බඩු ඔක්කොම ගෙනහිල්ල වෙළඳපොළේ ගොඩ ගහලා අර දරුවට කිව්වා පුතේ මේ බඩු වල මිල මෙච්චරයි මේ දේවල් වල මිල මෙච්චරයි මෙන්න මේ මිල ගණන් වලට අනු කවුරු හරි ආවොත් මම විකුණන්න කියලා ඔහු වෙන ගමනක් ගියා. දවස් කීපයකින් ඔහු ආපහු එනකොට අර බඩු ඔක්කොම විකිණිලා දොළොස් අවුරුද්දක් තිස්සේ විකුණා ගන්න බැරි වෙච්ච දේවල්. හේතුව තමයි මේ දරුවා බොහෝම පුණ්‍යවන්තයි. මේ දරුවා වෙළඳපොළේ බඩු ටික තියාගෙන ඉන්නකොට ඒ කාරණාව දැක්ක දෙවියෝ ඒ අහල පහල ප්‍රදේශවල උයන්ඩ පිහන්ඩ දුරුමිරිස් ටික ගන්න යන්න සූදානම් වෙන කාන්තාව පිරිමි සහ වෙනත් වෙනත් වෙළඳසැල් වලට යන අය මේ වෙළඳපොළ කරාම එව්වා. ඉතින් ඒ නිසා බඩු ටික ඉක්මනට විකුණුණා. ඉතින් අර පුද්ගලයා එනකොට බඩු විකුණලා ඉවරයි. නමුත් ඔහුටත් අදහ ගන්න බෑ. ඒ නිසා ඇහුව පුතේ උඹ මේ ටික විනාශ කළාද කියලා. නෑ සියල්ල මම විකුණා. මට කියාපු කියාපු විදිහට මේ තියෙන අහවල් අහවල් බඩුවල මුදල් කියලා වෙන වෙනම මුදල් ටික දුන්නා. අර පුද්ගලයාට බොහෝම සතුටුයි. මොහු බොහෝම දක්ෂෙක්. ඕන තැනක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. එහෙම කියලා කල්පනා කරලා තමන්ගේ වැඩිමහලු දුව ඒ තරුණ දරුවට විවාහ කරලා දීලා වෙනම ගෙයක් හදලා ඒ ගෙදර ඒ අයට පදිංචියට යොමු කළා. ඒ සියලු වැඩ ඉවරයි. ඒ නිසා කතා කරලා කියනවා පුතේ උඹ වෙනුවෙන් හදාපු ගෙදර සියලු වැඩ ඉවරයි. දැන් ගිහිල්ලා පදිංචි වෙන්න කියලා. තමන්ගේ අලුත් නිවහනට ගිහිල්ලා අලුත් නිවහනේ එලිපත්තට පය තබනවත් එක්කම ඒගේ පිටිපස්සෙන් රියන් 80ක් විතර උස රත්තරන් කන්දක් පොළොව පලාගෙන පැනගුණා. ඉතින් ඒ කාරණාව රජ්ජුරුවන්ටත් ආරංචි වුණා. ඒ කාරණාව දැනගෙන මේ අසීමාන්තික ධනස්කන්ධය නිසා රජ්ජුරුව ඔහු ගෙන්නලා සිටු තනතුරක් දුන්නා. දැන් එදා ඉඳලා ජටිල සිටු. එතකොට ඇයි මේ දරුවට ජටිල කියලා නම තියලා තියෙන්නේ? ඉපදිච්ච වෙලාවෙමනේ අර භාජනීයට තැම්පත් කළේ. ඒ නිසා දරුවා නෑව්වේ නෑ. ගැබ්මල සෝදලා තිබුණේ නෑ. ඉතින් ඒක හිසේ වේලිලා කෙස් ටික ඔක්කොම එකට ගුලි වෙලා එක කැරල්ලක් වගේ හිටලා. ආන් ඒ නිසා කෙස් එකට බැඳිලා ගැට ගැහිලා තිබ්බ නිසා තමයි ජටිල කියලා නම තිබුණේ. ඉතින් ජටිල සිටුවරයා බොහෝම ඉසුරුමත් ජීවිතයක් ගත කළේ. ධන සම්පත්වල සීමාවක් නැහැ. නමුත් සිටුවරයා දවසක් කල්පනා කරනවා මේ ධනෙ භුක්ති විඳ විඳ මේ ගෙවන ජීවිතෙන් මට ඇති තේරුමක් නැහැ. අහවල් දේ අඩුයි කියලා මට කියන්න දෙයක්වත් නැහැ. නමුත් බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙන වෙලාවේ මේ මහා සම්පත් ගොඩක් අතර අතරමං වෙලා ඉඳලා නිකරුණේ මෙරළ යනවට වඩා මම මගේ ජීවිතේට මොකක් හරි හොඳ සාධාරණයක් කරගන්න ඕනේ. දැන් හිතන්නකෝ මේ කල්පනා කරන්නේ අසීමාන්තික ධනස්කන්ධයක් තියෙන පුද්ගලෙක්. බුද්ධෝත්පාදේ ලැබිලා තියෙන වෙලාවේ මේ ධනස්කන්ධය එක්ක හැපි හැපි ඉන්නවට වඩා ඒක බලබලා සතුටු වෙවි ඉන්නාට වඩා මම මට යහපතක් කරගන්න ඕනේ කියලා හිතලා පැවිදි වෙන්න තීරණය කරනවා. හැබැයි ඉතින් මහ සිටුවරුන්ට තමන්ගේ හිතුමතයට පැවිදි වෙන්න බෑ පින්නතුනි. රජ්ජුරුව අවසර දෙන්න ඕනේ පැවිදි වෙන්න නම්. ඇයි එතකොට තමන්ගේ ජීවිතේ තමන් කැමති විදිහට කටයුතු කරන්න බැරි? මොකද මේ සිටුවරේ යටතේ සේවකයෝ ඉන්නවා දාස් ගණන්. සිටුවරේ යටතේ යැපෙනවා. එතකොට සිටුවරයා සියල්ල අතහැරලා ගිහිල්ලා පැවිදි වෙනවා කියලා කියන්නේ අර සේවකයන්ට ජීවත් වෙන්න මගක් නැතුව යනවා. ඉතින් ඒක නිසා ඒ සේවකයන්ට ජීවත් වෙන වැඩපිළිවෙල හදලම තමයි යනවනම් යන්න වෙන්නේ. ඒ නිසා කල්පනා කළා
මට වඩා ධනෙ තියෙන අය ඉන්නවනම් මට පැවිද්දට බාධාවක් නැහැ. ඒක නිසා එහෙම අය ඉන්නවද කියලා හොයලා බලන්න ඕනේ කියලා. ජටිල සිටුවරයා රත්තරන් උළු කැටේකුයි රත්තරණින් හදාපු කෙවිතකුයි රත්තරන් හවඩියකුයි හදලා තමන්ගේ සේවකයෝ අතර දීලා කීවා මේක අරගෙන ගිහිල්ලා මේ නගරේ මේක මිලට ගන්න පුළුවන් අය තව ඉන්නවද කියලා හොයලා බලන්න කියලා. මේ ටික ගන්න පුළුවන් නම් මහා ධනපති. ඉතින් මේගොල්ලෝ මේක අරන් තන තන ඇවිද 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 පරීක්ෂා කර කර යනකොට බද්දිය නගරයට ගියා. බද්දිය නගරේදී මෙන්ඩක සිටුතුමාගේ පිරිස මේ අය දැක්කා. දැකලා මෙන්ඩක සිටුතුමාට කීවා. මෙන්ඩක සිටුතුමා ඒ අය ගෙන්නලා අහනවා මොනවද උඹලා හොයන්නේ? මේගොල්ලෝ කියනවා සිටුතුමනි අපි මේ යමක් පරීක්ෂා කර කර යනවා. සිටුතුමා තේරුම් ගත්තා මේ යමක් පරීක්ෂා කරනවා කීවට රත්තරන් උළු කැටියකුයි කෙවිතකුයි හවඩියකුයි අරගෙන මේ අමුතු දෙයක් හොයනව නෙමේ, මේගොල්ලෝ මේ රට ගැන පරීක්ෂණයක් කරන්නේ. ඒක සිටුතුමා තේරුම් අරගෙන අර පිරිසට කිව්වා මේ මගේ මාලිගාව පිටිපස්සට යන්න කියලා. මෙන්ඩක සිටුතුමාගේ මාලිගාව පිටිපස්සේ අටකිරියක් තරම් විශාල භූමි භාගයක ඇත්තුවාගේ අශ්වයෝවාගේ ගවයෝවාගේ එළුවෝ ඉන්නවා. මේගොල්ලෝ මේ පණ තියන අය නෙමේ. සිටිතුමාගේ පිනට පහළ වෙච්ච ස්වර්ණමය එළු. නමුත් අවශ්‍යතාවයක් වුණහම මේ එක එළුවේ මුළු ජම්බු දීපේටම ඇතිවෙන්න සියලුම දේවල් වමාරනවා. ඇඳුම් පැළඳුම්, කෑම බීම, බේතේ, තවත් අවශ්‍ය නොයෙක් දේවල් එක්කෙනෙකුට පුළුවන් දඹදිවට අවශ්‍ය වෙන්න තරම් වමාරන්න. එහෙම එළුව තමයි ඉන්නේ. ඒත් පිනට පහළ වෙච්ච අය. ඉතින් මේගොල්ලෝ සංසාරේ කරපු පින් මොනවද කියලා එකින් එක පැහැදිලි කරන්න තරම් මේක කාල වේලාව නෙමෙයි. ඒ නිසා මේ පිරිස ඒ ටිකත් බලාගෙන ගිහිල්ලා ජටිල සිටුතුමාට කියනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ වස්තුව මොකද්ද? මෙන්ඩක සිටුතුමාගේ වස්තුවත් එක්ක කල්පනා කරලා බලනකොට අපේ වස්තුව ඉතාම අල්පයි කියලා. ඒක ඇහුවහම ජටිල සිටුතුමාට ඇති වුණේ පුදුමාකාර සතුටක්. බලන්නකෝ වෙනස. දැන් තවත් ධනපතියෙකුට තමන්ගෙම පිරිස ඇවිල්ලා තවත් ධනපතියෙක් ගැන කියනකොට ඔබතුමාගේ ධනය මොකද්ද, අහවලාගේ ධනයනේ ධනය කියලා කීවොත් එහෙම සමහරවිට කියාපු පුජ්‍යලයොත් එක්ක සේවයෙන් පවා පහ කරලා දාන්න පුළුවන්. නමුත් මේක අහලා ජටිල සිටුතුමා පුදුම විදිහට සතුටු වෙනවා. සතුටු වෙලා කහවණු ලක්ෂයක් වටින වස්ත්‍රයක් සේවක පිරිසක් අතට දීලා කියනවා, මේකත් ගිහිල්ලා මිලට ගන්න පුළුවන් කෙනෙක් හොයලා විකුණගෙන එන්න. කහවණු ලක්ෂයක් වටින. දැන් අර සේවක පිරිස ඒ වස්ත්‍රය අරගෙන ඇවිදිනකොට සේවකයෝ කල්පනා කළා, දැන් මේක හොරු දැනගත්තොත් එහෙම අපි ගාව මෙහෙම වස්ත්‍රයක් තියෙනවා කියලා අපි මරලා මේක අරන් යන්න පුළුවන්. ඒ හින්දා අපේ ජීවිතේ බේරගන්න නම් අපි මේක පුච්චලා දාලා යන් කියලා. දැන් ඒගොල්ලෝ ලෑස්ති වෙනවා මේ වස්ත්‍රේ පුච්චන්න. ජෝතිය සිටුතුමාගේ සේවකයෝ ඒ කාරණාව දැකලා කරුණු කාරණා අහලා ලෝක පුච්චන්න එපා අරන් එන්නකෝ කියලා ජෝතිය මාලිගාවට එක්ක යනවා. එක ගිල සිටුතුමාට කාරණාව කියනවා, මේ වස්ත්‍රේ විකුණන්නයි මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේක විකුණ ගන්න බෑ, හොරුන්ට ආරංචිනුත් මේ අයගේ ජීවිතේ විනාශ කරයි කියලා. මේ වස්ත්‍රේ පුළුස්සන්න ලැහැතිනකොට තමයි එක්කන් ආවි කියලා. ජෝතිය සිටුතුමා අහනවා, මිල කීයද කියලා අහන්න කියලා. ස්වාමීනි කහවණු ලක්ෂයයි. තමන්ගේ පිරිසට කිව්වා ඒ මුදල් ගෙනල්ලා දෙන්න. මේ වෙලාවේ සිටුමාලිගාව ඇමදිනු අමදින දාසියක් ඒ ළඟ ඇමද ඉන්නවා. අර පිරිසටම කියනවා ඔය වස්ත්‍රය ගෙනහිල්ලා අර අතුගාන එක්කෙනාට දෙන්න. ඉතින් එක්කෙනාට දීලා මේගොල්ලෝ මුදල තරම් පිටත් වුණා. පිටත් වුණෙත් සිටුතුමා වස්ත්‍රයට මොකද්ද කරන්න කියලා බලලා
අර 16ට ගෙනහිල්ලා වස්ත්‍රය දුන්නහම 16 ඉදලත් එතන දාලා අඬ අඬ එනවා සිටිතුමා ගාවට. අනේ සිටිතුමනි, ඔබ වහන්සේට මං කරපු වරද මොකද්ද? මං අතින් නොදෙන හැරි වරදක් වුණා නම් මට සමාවෙන්න කියලා අඬනවා. සිටිතුමා ඒ වෙලාවේ අහනවා, මට ඔබෙන් වෙච්ච කිසිම වරදක් නැහැ. ඇයි මේ අඬන්නේ කියලා. ඇයි අර වස්ත්‍රය පෙන්නලා කියනවා සිටිතුමනි, මේ වාගේ බාල වස්ත්‍රයක් මට කවදාවත් ඔබ වහන්සේ දීලා නැහැ. ඉතින් මගෙත් එක අමනාප වෙලාද මේ බාල වස්ත්‍රයක් මට ඉව්වේ? දැන් ඒකට අපි ඇයි දන්නවා වස්ත්‍රේ වටිනකම කොහොමද කියලා? කවණු ලක්ෂය. ඇයි කියනවා මේක බාල වස්ත්‍රයක් මට දීපු? සිටිතුමා ඒ වෙලාවේ කියනවා, මං ඔක ඔබට දුන්නේ ඇඟ දවට ගන්නවත් පොරව ගන්නවත් නෙමෙයි, නිදාගන්නේ ඇඳ ළඟ පාපිස්සට දාගන්න. ඒකටත් උඹට ඕක හොඳ මදිද කියලා ඇහුවා. හා පාපිස්සට දාන්න නම් කමක් නැහැ සිටිතුමනි කියලා ඇය වස්ත්‍රය අරන් ගියා. දැන්ඒතර අනික් කාරණාව තේරුම් ගන්න ඕනේ, ජෝතිය මාලිගාවේ දාසියගේ පාපිස්සට දාන්නෙත් කහවණු ලක්ෂයකට වඩා වටින සල්ලි. එතකොට ජෝතිය සිටිතුමාගේ ධනෙ කොහොමද? අමිත භෝගී සිටුවරු පස් දෙනාගෙන් එක්කෙනෙක් ජෝතිය, තවත් එක්කෙනෙක් තමයි මෙන්ඩක. ජෝතිය, ජටිල්, මෙන්ඩක, පුන්නක, කාකවාලිය මේ වගේ පස් දෙනෙක් ඉන්නේ අමිත භෝගී සිටුවරු. ඉතින් මේ කාරණාව දැන් දැක්කට පස්සේ ජටිල සිටුතුමාගේ පිරිස ගිහිල්ලා කියනවා, මේ ස්වාමිනි ඔබේ ධනෙ මොකද්ද? ජෝතිය සිටුතුමාගේ ධනයත් එක්ක අපේ වස්ත්‍රය දුන්නේ දාසියෙකුට පාපිසට දාගන්න කියලා. ජටිල සිටුතුමාට ඊට වඩා සතුටුයි. දැන් ජටිල සිටුතුමා තීරණය කළා, එහෙමනම් දැන් ඉතින් මට මහණ වෙන්න යන්න පුළුවන්. මට වඩා මහ ධනපතියෝ ඉන්නවා. ජටිල සිටුතුමාට ඉන්නවා පුත්තු තුන්දෙනෙක්. ඒ පුත්තු තුන්දෙනාටම කතා කළා. කතා කරලා කිව්වා, පුතේ මම දැන් මහණ වෙන්න යනවා කියලා ලොකු පුතාට දුන්නා රත්තරන් මිටක් ගහලා තියෙන උදැල්ලක්. මිට රත්තරන්, තලි වීදුරු. පුතාට ඒක දීලා කියනවා, පුතේ අර ගේ පිටිපස්සේ තියෙන රන් කන්දෙන් මේ උදැල්ලෙන් කොටලා රත්තරන් කැටයක් කපාගෙන එන්න කියලා. මෙයා උදැල්ල අරන් ගිහලා ගහපුවාම කළු ගලේ කෙටුවා වගේ මහරං කන්දකට උදැල්ලෙන් කපන්න බෑ. ඇවිල්ලා කිව්වා, ස්වාමී තාත්තේ මට නම් ඒ වැඩේ කරන්න බෑ කියලා. දෙවනි පුතාට කතා කළා, එහෙනම් මගේ පුතා ගිහිල්ලා කපාගෙන ඉන්න කිව්ව කෑල්ලා. එයා ගිහිල්ලා කොටහමත් එහෙම්මම තමයි. එයත් ආවා බෑ කියලා. තුන්වෙනි පුතාට කතා කළා, බාල පුතා. බාල පුතාට දීලා කිව්වා, එහෙනම් මගේ පුතා ගිහිල්ලා රං කන්දෙන් කෑල්ලක් කපාගෙන ඉන්න. උදැල්ල අරන් කන්ද ළඟට යනකොට මහපොළොව හාරලා ගොඩ ගහපු පස් කන්දක් වගේ අර මහ රන් කන්ද මෙලෙක්ුණා. උදැල්ලෙන් කොටාම පස් ගොඩකට කෙටුවා වගේ ලොකු රත්තරන් කැටයක් කපාගෙන අරන් ගියා. ඊට පස්සේ සිටුතුමා කතා කරලා කියනවා ලොකු පුතාටයි දෙවෙනි පුතාටයි, පුතේ මේ රන් කන්ද පහළ වෙලා තියෙන්නේ උඹලා දෙන්නගේ පිනට නෙමෙයි. මේ රංකන්ද පහළ වෙලා තියෙන්නේ මගෙයි උඹලගේ මල්ලිගේ පිනට. නමුත් මම පැවිදි වෙන්න යනවා. මල්ලිත් එක්ක එකතු වෙලා සහයෝගයෙන් මේ ධනෙ බෙදාගෙන ජීවත් වෙන්න. ඉතින් අර දෙන්නට ධනෙ ලබන්න නම්, රත්තරන් ලබන්න නම් ඉතින් බාල මල්ලි එක බොහොම සහයෝගයෙන් ජීවත් වෙන්න ඕනේ. ඔහු බෑ කියලා කිව්වොත් ඒ අයට අයිතියක් නැහැ. එහෙම කියලා ඉතින් සිටුතුමා පිටත් වෙලා යනවා. එතකොට මේ තරම් මහ ධනස්කන්ධයක් ලැබුණේ මොකක් නිසාද? පිනයි පවයි දෙකම කතා කරන්න පුළුවන් තැනක් කියලා මම මුලින් සඳහන් කළානේ. මේ තරම් ධනස්කන්ධයක් ලැබුණේ මොකක් නිසාද? ඉපදිච්ච දවසේම වතුරේ පාවෙන්න සිද්ධ වුණේ මොන හේතුවක් නිසාද? වැඩිමහල් දරුවෝ දෙන්නට ඒ ධනස්කන්ධයේ අයිතිය නැති වුණේ මොන හේතුව නිසාද කියන කාරණාවත් අපි බොහොම කෙටියෙන්ම සාකච්ඡා කරමු.
කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරුණේ නැහෙනේ. දීර්ඝායුෂ්ක බුදුවරු ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරන්නේ නැහැ. එක ධාතුන් වහන්සේ නමක් විශාල ධාතුන් වහන්සේ නමක් තියෙනවා. දෙවියෝ මිනිස්සු සියලු දෙනාම වන්දනා කරන්නේ මේ ධාතුන් වහන්සේට. ඉතින් ඒ නිසා දෙවියෝයි මිනිස්සුයි ඔක්කොම එකතු වෙලා මේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා විශාල රන් සෑයක් බඳිනවා. රහතන් වහන්සේලා නිතර නිතර සෑය බඳින තැනට වඩිනවා. සෑය කටයුතු බලන්න. දෙක දවසක් වඩිනකොට මේ උතුරු පැත්තේ මුනත වැඩ ඉවර වෙන පාටක් පේන්නෙම නැහැ. බාසුන් ඇහැලට කතා කරලා ඇහුවා, ඇයි දරුවනි අර උතුරු පැත්තේ වැඩ කරන්නේ නැත්තේ උඹලා? සඳහන් කළා ස්වාමීනි, ඒ පැත්තේ වැඩ පටන් ගන්න හැටියක් නැහැ. පටන් ගත්තොත් නිමා කරන්න රත්තරන් මදි. ඒ නිසා අපි ඒ පැත්තේ ඉතුරු කරලා තියෙන්නේ කියලා. රහතන් වහන්සේ සඳහන් කළා, හොඳයි වැඩ පටන් ගන්න. මං කොහොම රත්තරන් සපයලා දෙන්න. රහතන් වහන්සේ ගමට වෙඩියා. ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා මතක් කළා, සත්පුරුෂයිනි, උඹලගේ සෑයේ වැඩ ඉවර කරන්න රත්තරන් මදි. මේ බුද්ධෝත්පාද ශනේ මේ සෑය වැඩ ඉවර කරගන්න බැරි වුණොත් ඒක උඹලත් අපිත් ලබන මහ විශාල පාඩුව. ඒ හින්දා නොකා නොබී හරි රත්තරන් එකතු කරන්න. එහෙම රන් එකතු කරලා මේ සෑයේ වැඩ නිමා කරන්න වටිනවා. බඩගිනි වේදනාව අතහැරලා හරි ඒක කරන්න, ඒක මහ ලාභයක්මයි කියලා. එහෙම සියලු දෙනාට දැනුවත් කර කර දැනුවත් කර කර යනකොට නගරේ ඉන්න රන් කරුවගේ ගෙදර ගියා. යනකොට රන්කරුවයි රන්කරුවගේ බිරිඳයි රණ්ඩු කරගන්නවා. රහතන් වහන්සේ ඒකට කන් දෙන්න ගියේ නෑ. රන්කරුට කතා කරලා කීවා, සෑයේ වැඩ ඉවර කරගන්න රත්තරන් ඕනේ කියලා. ඉතින් මෙයා හොඳටම කේන්ති ගිහිල්ලා නිහිටී. ඉතින් රහතන් වහන්සේ ඇවිල්ලා කතා කරනකොට මේ කාරණාව කියනකොට රහතන් වහන්සේ දිහා බලලා කිව්වා, උඹලගේ බුදුන් පාකරපල්ල වතුරේ කියලා. තරහට කිව්වා. ආන් ඒක ඇහුණ රන්කරුගේ බිරිඳට. බිරිඳට ඇහිලා බිරිඳ කතා කරලා කියනවා, මොකද්ද ඔයා ඔය කියපු කතාව? මගෙත් එක තියෙන කේන්දියට බැන්නේ භාග්‍යතුන් වහන්සේට නේද? දන්නවද කරගත් අකුසලයේ තරම? ඔබ කරගත් එක ඔබම විඳින්න ඉතින් කියලා කිව්වා. ආන් ඒ වෙලාවේ තමයි සිහි එළඹුණේ. ඒ මොහොතේම රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කියනවා, ස්වාමීනි, මං අතින් ඒ තරම්ම බලවත් වරදක් දුන්නේ. රහතන් වහන්සේ සඳහන් කළා, වරදනම් බලවත් තමයි. සකල ක්ලේශයන් ප්‍රහීණය කරලා කල්ප කාලාන්තරයක් පාරමිතා පුරාගෙන ඇවිල්ලා ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ ලැබුයි සකල ලෝක සත්‍යයම සංසාර දුකින් එතර කරවන්නේ. එවන් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අහවලාට අනුකම්පා කරනවා, අහවල්ලුන්ට අනුකම්පා කරන්නේ නැහැ කියලා කාරණාවක් බුදුරු ළඟ නැහැ. එවන් නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ පිළිබඳව දේශසිතෙන් කීවනම් යම් වචනයක්, ඒක ආනන්තරීය කර්මයක් හා සමානයි. ආර්යයන් වහන්සේලාට කරන චෝදනාව ආනන්තරීය සදිසයි. ඒ කියන්නේ ආනන්තරීයට සමානයි. ඒ හා ළඟ යන අකුසල කර්මය. ඒ තරම් බරවත් අකුසලයක් නේද ඔය කරගත්තේ කියලා. මේ අකුසලයේ හැටියට ඒකාන්තයෙන් නිරේ උපදිනවා කියලා සඳහන් කළා. අනි ස්වාමීනි, ඔබ වහන්සේගේ දාසයට අනුකම්පා කරන්න. මම මේකෙන් මිදෙන්න මොනවද කරන්න ඕනේ? සඳහන් කළා, වියතක් පමණ පළල තියෙන රත්තරන් මල් මාලයක් හදලා චෛත්‍ය ධාතුන් වහන්සේ තැන්පත් කරන දවසේ ධාතුගර්භී තැන්පත් කරලා හිසත් තෙමාගෙන වස්ත්‍රත් තෙමාගෙන බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය දිහා බලලා වැඳලා වචනයෙන් විච්ච වරදට සමාවෙන්න කියලා. එදා ඉඳලා පටන් ගත්ත රන්කරු අරන් මල් හදන්න. ඉතින් වියතක් පමණ ලොකු මල්. ලොකු පුතාට කතා කරලා කිව්වා, පුතේ, උඹලගේ තාත්තා අතින් සිහිය නැති හින්දා වරදක් වුණා. ඒක සුළුපටු නෑ, භාග්‍යතුන් වහන්සේටයි ඒක වුණේ. මට ඒ වරදින් මිදෙන්න රහතන් වහන්සේ සඳහන් කළ ක්‍රමය
මට ඒකට උදව් කරපන් කියලා. ලොකු පුතා කීවා තාත්තනි වරද කරගත්තේ. එහෙනම් තාත්තා මේක විඳගන්න කියලා. ඊට පස්සේ දෙවනි පුතාට කතා කළා. දෙවනි පුතාටත් කිව්වා මට උදව් කරන්න කියලා. දෙවනි පුතා කියනවා තාත්තා කරගත්ත දේ ඉතින් තාත්තම තමයි සම්පූර්ණ කරගන්න ඕනේ. තුන්වෙනි පුතාට කතා කළා. තුන්වෙනි පුතාට කියහම තුන්වෙනි පුතා කීවා තාත්ති මව්පියන්ගේ කටයුතු කියලා කියන්නේ දරුවන්ගේ කටයුතු. මව්පියන්ගේ කටයුතු කරලා දෙන එක දරුවන්ගේ යුතුයකමක්. තාත්තා තින් යම් වරදක් වුණා නම් තාත්තා නිරයෙන් බේරගන්න ඕන නම් ඒක මගේ වගකීම. මං තාත්තට උදව් කරනවා කියලා බාලපුතා තාත්තට උදව් කළා. මේ හදලා රන්මල් හදලා පූජා කරලා සමාව ඉල්ලුවා. ආංගී භාගිතුන හසු දිසා රන්මල් හදලා පූජා කරපු පින නිසා තමයි මෙවන් රන් කන්දක් අවසන් ජීවිතේ පහළ වුණේ. ඒකට සහයෝගය දුන්න නිසා තමයි පොඩි පුතා තාත්තගෙන් පස්සේ ධනස්කන්ධයේ උරුමකාරයා බවට පත් වෙන්නේ. එහෙම කරලා සමාව ඉල්ලලත් කර්මය සම්පූර්ණයෙන් ගෙවුනේ නැති හින්දා තමයි උඹලගේ බුදුන් පාකරපල්ලා වතුරේ කියපු වචනේට ආත්ම හතක් ඉපදිච්ච දවසේම මේ විදිහට වතුරි පා කරලා ගියා. මේක තමයි හත්වෙනි ආත්මය. දෙ කාරණා ගොඩක් තියෙනවා අපිට මේ කාරණාවෙන් තේරුම් ගන්න. භාග්‍යතුන් වහන්සේ උදෙසා වචන මාත්‍රයකින් හරි අපි අතින් සිද්ධ වෙනව නම් වරද. ඒක සුළුපටු නෑ කියන කාරණාව දැන් ප්‍රත්‍යක්ෂයි මේ කාරණාවෙන්. නමුත් යම් කෙනෙක් යම් උපකාරයක් උපහාරයක් පූජාවක් භාග්‍යතුන් වහන්සේ උදෙසා කරනවා නම් ඒද මොනතරම් මහත් ඵලද කියන කාරණාව අපිට ඒ කාරණාවත් හොඳටම පැහැදිලි වුණා. ඉතින් ඒ නිසා මේ කර්මයයි ඵලයයි කුසලයයි අකුසලයයි මේ කියන කරුණු මනාව දැනගෙන අවබෝධ කරගෙන අදත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපේ වචනේ පරිස්සම් කරගන්න ඕනේ. සිතත් කයත් වචනයත් රත්නත්‍රේ වෙනුවෙන් හැම වෙලාවෙම පරිස්සම් කරන්න ඕනේ. යම් පූජාවක් කරනවා නම් මනාව සිත පිහිටවල කරන්න ඕනේ. තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමී චිත්තේ සමම්පල. එහෙම සඳහන් කළේ අදත් හිත පිහිටවන්න පුළුවන් නම් හරියට ඵලය සමානයි කියලා දේශනා කළේ. හිත හරියටම පිහිටවනවා කියලා කියන්නේ අද පින්නතිනි රූපකයින් භාග්‍යතුන් වහන්සේ අපිට දකින්නේ නැහෙනි. නමුත් අපිට අද පූජාවක් කරනකොට චෛත්‍ය ළඟ වේවා බෝධින් වහන්සේ ළඟ වේවා විහාර මන්දිරයක් ධාතු මන්දිරයක් ඇතුළේ වේවා මනාව සිත පිහිටවන්න ඕනේ. තිට්ඨං තේ නිබ්බුතේ චාපි සමී චිත්තේ සමම් ඵලං. සිත පිහිටවන්න පුළුවන් නම් හරියට ඵලයේ සමානයි. ඒ කියන්නේ මේ විදිහට සරලව කියවොත් අපේට තේරුම් ගන්න පහසු වෙයි කියලා හිතනවා. ඔබ හිතන්නකෝ ඔබට අවස්ථාව ලැබුණා කියලා සවැත් නුවර ජේතවනාරාමයේ සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වඳින්නේ. සුගන්ධ කුටිය දොර ඇරෙනකොට ෂඩ්වර්ණ රශ්මිය කුටිය ඇතුළේ පිරිලා විවෘත වෙන දොර කවුළු වලින් ඒ රශ්මි කදම්බයෙන් ඈතට විහිදිලා යනවා. අපේ ශරීරයේ පුරාම රශ්මි පෙතිරිලා ඒ රැස් වලල්ල ඇතුළට ගිහිල්ලා ගිනි කඳක් වගේ බැබලි බැබලි රශ්මිය විහිදුවමින් වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේ දිහා බලලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න අවස්ථාව ලැබුණොත් ඒ කුටියට ඔබ යන්නේ කොහොමද? ඇත්තටම කුටිය ඇතුළේ වැඩ ඉන්නවා. දැන් මම වන්දනා කරන්න යනවා. ඒ කුටියට ඇතුල් වෙන්නේ කොහොමද? හිතන්න දේවල් හුඟක් තියෙනවා. නාල පිරිසිදු වෙලා තමයි සාමාන්‍ය අපි විහාර ගියකට ඇතුල් වුණත් ඇතුල් වෙන්නේ. ඇයි මේ පංචස්කන්ධයේ තියෙන ගඳක් තියෙනවා. ශරීරයෙන් ගලන දුර්ගන්ධයට වඩා බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා නික්ලේශී නිසා අපි ගාව තියෙන
කෙලස් වල දුර්ගන්ධය දැනෙනවා ඊට එහා. පව් ගඳ ඇඟේ ගඳට වඩා වැඩි. කුටියට එන්න අපිට අවස්ථාව දීලා තියෙන අනුකම්පාවෙන් ඉඳලා. ඉතින් ඒ නිසා අපි නාලා පිළිසිදු වෙලා අලුත් ඇඳුම් ඇඳලා කොයි වාගේ ශ්‍රද්ධාවකින් මොන වාගේ ගෞරවකින් යන්න වෙනවද? දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ භාග්‍යතුන් වහන්සේ ළඟ දන නමපු නැති කෙනෙක් නැහැ. සියල්ලන්ටම ඉහෙලින් වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේ ළඟට කොහොමද යන්නේ? ආන් ඒ හිත පිහිටවල චෛත්‍ය මළුවටත් එහෙමම යන්නේ. බෝ මළුවට විහාර මළුවටත් එහෙමම යන්නේ. ඒ විදිහට හිත පිහිටවල වන්දනා කරන්න. මල් වට්ටියක් අරගෙන ගියා. හැබැවින්ම ජීවමානෝ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවන මේ මල්වට්ටිය සුදුසුද භාග්‍යතුන් වහන්සේට පූජ කරන්න. මම ඒක කොහොමද පූජ කරන්නේ? මං හදාගත්ත ගිලම්පස කෝපේ වටිනවද භාග්‍යතුන් වහන්සේට පූජ කරන්න? හිතන්න මේ හදලා තියෙන කෝපේ මොකද්ද? හදලා තියෙන විදිහ මොකක්ද? ඒකට එහෙනම් කෝපේ ගැන ඉඳලාම සැලකිලිමත් වෙන්න වෙනවනේ සිත පිහිටවන්න නම්. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ සියල්ලන්ටම ඉහෙලින් වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේට මම පූජා කරන කෝපෙ මොකද්ද? ඉතින් විවිධ විදිහට දකිනවා. නමුත් හිත පිහිටවනවා නම් හරියටම හිතන්න වෙනවා. මේ ලෝකේ හොයලා 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 සුදුසු කෝපයක් හම්බෙන එකක් නෑ පිටින් එහෙම. නමුත් පුළුවන් උපරිමයක් කරන්න පුළුවන් වුණා. මේකද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිමය කියන තැනට ගිහිල්ලා අපිට යමක් කරන්න පුළුවන් නම් මොන තරම් ආනිසංස ලබන්න පුළුවන්ද බුද්ධ ශාසනයක් ඇතුළේ. ඉතින් මේ කාරණා හිතලා භාග්‍යතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා අපි වෙනුවෙන් ඉතුරු කරලා තියෙන වෙලාවේ මේ ජීවිතේටත් මහ සාධාරණයක් කරගන්න ලොකු කුඩා අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ. අපිට සාධාරණයක් අපිමයි කරගන්න ඕනේ. අපි ගාථා රත්නේ කාරණාවක් ටිකක් සාකච්ඡා කරමු. යෝධ තණ්හං පහාත්වාන යෝධ තණ්හං තණ්හාව යෝධ තණ්හාව අපි යෝධ කියන වචනේ පාවිච්චි කරන්නේ මහා ලොකු කියන්නේ. ඒතර මහා තණ්හාවක් අපි ගාව තියෙනවා මේ සංසාරේ පුරාම අරගෙන. ඒක දවසින් දවස ක්ෂය වෙනවා නෙමෙයි දවසින් දවස වැඩි වෙනවා. අපේ තණ්හාවේ හැටි එහෙමනේ. දවසින් දවස වැඩි වෙනවා ඇති වෙන දවසක් නෑ. රට්ඨපාල මහරහතන් වහන්සේ කෝරව්‍ය රජුන්ට දේශනා කළේ ඒකයි. මේ සත්වයාට ඇතිවීමක් නෑ. ඉතින් කෝරව්‍ය රජු සඳහන් කළානි ස්වාමීනි මේ තරම් ධනස්කන්ධය තියෙනකොට කොහොමද ඇතිවීමක් නෑ කියලා කියන්නේ කියලා. ආගේල සඳහන් කළා මහරජ ඔබට කවුරු හරි විශ්වාසවන්ත පුජ්‍යලයෙක් ඇවිල්ලා කිව්වොත් උතුරු දනව්වේ අපිට යටත් කරගන්න පුළුවන් විදිහේ රාජ්‍යයක් තියෙනවා කියලා මොකද කරන්න කියලා ඇහුවා. මොනවා අහනවද ස්වාමිනී? ඒකත් මගේ රාජ්‍යයට එකතු කරගන්න. මෙහෙම හතර දිසාවම කියලා අහනවා. හැම වෙලාවෙම කියන්නේ ඒකත් මම එකතු කරගන්නවා කියලා. ඊළඟට අහනවා මහරජේ සාගරයෙන් එහා පැත්තේ ඔබට දිනා ගන්න පුළුවන් රාජ්‍යයක් තියෙනවා කියලා කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මේ තරම් විශාල රාජ්‍යයක් මට තියෙනවා තවත් මොකටද සාගරයෙන් එහා පැත්තේත් කියලා නිශ්ශබ්ද වෙනවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි මම ඒකත් යටත් කරගන්නවා. එතකොට කෝරව්‍ය සාගරයෙන් මෙහත් සාගරයෙන් එහත් තමන්ගේ අනසක පතුරවල තියෙනවා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා මහරජේ දැන් මුලින් කිව්වා නේද ඇති වෙන්න තියෙනවා කියලා. නමුත් දැන් ආපහු ලැබෙන්න හදනකොට මට නම් ඇති වෙන කාට හරි දෙන්න කියලා කීවද කියලා හුවා. ආන් ඒ වගේ පින්නතුනි අපේ තණ්හාව එන්නේ එන්නේ වැඩෙනවා මිස ඒක ශීන වෙන බවක් පේන්නේ නැහැ. හන්ත්වා කියන්නේ මරණවට. පහන්ත්වා කියන්නේ විශේෂයෙන් මරණවට. යෝධ තණ්හං පහන්ත්වාන සිත තුල යෝධයින් වගේ පැන නගින මේ මහ තණ්හාව විශේෂයෙන් මරන්න කියලා දේශනා කළා. ඊළඟට සඳහන් කළා අනාගාරෝ පරිබ්බජී හදාගත්ත මේ මහ ගෙවල් දොරවල් තණ්හාවෙන් තොරව අත්හැරලා දාලා
මේ සංසාරයෙන් එතර වෙන්න පැවිදි වෙන්න. තණ්හා බව පරික්කීනං තමහං භූමි බ්‍රාහ්මණ. තණ්හාව ෂේ කරලා මේ භවය තුල නැවත ඇතිවීම නැති කරලා භවයෙන් මිදුණු පුද්ගලයාට මම කියනවා බ්‍රාහ්මණ කියලා. අපි බුදුරජාණන් වහන්සේ මහාන වෙලා රහත් වෙච්ච ජටිල මහරහතන් වහන්සේත් එක්ක තවත් විශාල භික්ෂු පිරිසකුත් එක් කරගෙන ජටිල සිටුතුමාගේ මාලිගාව තිබ්බ පැත්තට වැදියා. සිටුතුමාගේ දරු මාස භාගයක් විතර සෑහෙන කාලයක් බුද්ධ ප්‍රමුඛ මහසංඝයාට එක දිගට දන් දුන්නා. ඊන් ඇවිල්ලා පස්සේ භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරනවා මේ ජටිල භික්ෂුවට තමන්ගේ වස්තුව පිළිබඳව දරුවෝ දන් දෙන හැටි දැක්කහම ආපහු ගෙදරින් ඉන්න තණ්හාවක් ඇති වුණාද දන්නේ කියලා. නමුත් උන්වහන්සේ සඳහන් කළා නෑ මට එහෙම තණ්හාවක් නෑ. මට එහෙම තණ්හාවක් නෑ කියලා කියහම අර භික්ෂුන් වහන්සේලා කල්පනා කළා රහත් වෙලා නැතුව මේ රහත් වගේ කතා කරනවා කියලා. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කීවා. ආන් එදත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මගේ පුතා තණ්හාව නෑ කියලා කිව්වේ තණ්හාව නැති හින්දම තමයි කියලා. ජටිල රහත් වෙලා ඉන්න බව භාග්‍යතුන් වහන්සේ දා තහවුරු කළා. එනං මහා විශාල ධනස්කන්ධයක් අත්හැරියා. දෙවතාවක් හිතන් නැතුව අත්හැරියා. ඒ අත්හැරියේ මොකක් නිසාද? බුද්ධෝත්පාදේ ලැබිලා තියෙනවා. ශ්‍රේෂ්ඨ වූ මනුස්ස ජීවිතේ ලැබිලා තියෙනවා. ඒ ජීවිතයේ සම්මාදිට්ඨික භවින් හම්බ වෙලා තියෙනවා. ඇති තරම් යස ඉසුරු තිබුණා. නෑ බෑ කියන වචන මාත්‍රයක් අහලා නෑ. මේ තරම් මහ ධනස්කන්ධයක් එක්ක අප්‍රමාණ සැපයක් භුක්ති විඳ විඳ ජීවත් වුණා. මේ ධනයට බෑ. මැරුණට පස්සේ තමන් සතර අපායෙන් බේරෙන්නේ. ආන් ඒකින්ද මේ සංසාරයෙන් සතර අපායෙන් ගැලවෙන්න නම් තමන්ගේ සිත තුළ තියෙන මේ තණ්හාව නැමැති ක්ලේශය දුරු කරන්න ඕනේ. චතුරාරි සත්‍ය ධර්ම දේශනාවේ සමුදය සත්‍ය. මොකද්ද සමුදය කියලා කියන්නේ? සමුදය කියලා කියන්නේ තණ්හාවට. සමුදය නිසා තමයි දුක ඇති වෙන්නේ. මේ ජීවිතේ අපිට යම් තැනක දුකක් තියෙනවා නම් ඒ දුකට හේතු තණ්හාව. තණ්හාව නිසායි දුක ඇති වෙන්නේ. එනං ආන් ඒ තණ්හාව යම් කෙනෙක් නැති කළා නම් ඒක ෂේ කළා නම් ඔහු සදාකාලික දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ජටිල සිටුවරය කල්පනා කළේ ඒකයි. මේ බුද්ධාන්තරයේ මග ඇරිලා ගියොත් මට මේ දේ කරගන්න කවද්ද පුළුවන් වෙන්නේ? ආන් ඒක නිසා තණ්හාව නැති කරන්න සම්පත්තික අත්හැරලා දාලා නැවත ඒ ගැන බලන්නේ නැතුව මේ මහා ධනස්කන්ධයක් සීමාවක් නැහෙනේ. රියන් 80ක් විතර උඩට පැන නැංග මහා රන් කන්දක්. ඒක දාලා ගිහිල්ලා සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ඉල්ලගත්තා. ලෝභ නැතුව දරුවන්ට ඒක බෙදලා දුන්නා. අපි ගැන හිතන්න කොච්චර දේවල් තියෙනවද? සමහර අය මෙරිලා ගිහිල්ලා දූ දරු රත්තරන් මාලවලුණු බෙදාගත්ත කියලා ආයේ ප්‍රේත ලෝකවල ඉඳලා ඇවිල්ලා කරදර කරන අවස්ථා අහන්න ලැබෙනවා සමාජෙ. සල්ලි මිල මුදල් හංගලා තියෙන මෙරිලා බුද්ධ කාලේ එහෙම සිටూరు ගන්නත් ආරංචි වුණා. තමන්ගේ දරුව ධනේ දරුවන්ටවත් නොදී මෙරිලා ගිහිල්ලා. එහෙම අය අතර මෙවන් අය තමන්ගේ ජීවිතයට කොයිතරම් ලොකු සාධාරණයක් කරගත්තද? තමන් තමන්ට කොයිතරම් ගරු කරගෙන තියෙනවද? එනම් බුද්ධාන්තරයයි මනුස්ස ජීවිතයයි සම්මා දිට්ඨියයි ලැබිලා තියෙන මේ වෙලාවේ අපි එහෙම නෙමෙයිද හිතන්න ඕනේ? අපිත් එහෙම හිතන්න ඕනේ. ඒ සිටුවරයට පුළුවන් නම් එච්චර ධනස්කන්ධයක් අත්හරින්න ඔහුගේ ධනස්කන්ධයේ තරම් අත්හරින්න බැරි දෙයක් මට නැහැ. ඔහුගේ ධනයයි අපේ ධනයයි පිළිබඳව කල්පනා කරලා බලනකොට හිමාල කන්දයි පොඩි ගල් කැටියක විතරම අපේ ධනෙ නෑ. එහෙනම් ඒ ධනෙට තවත් බැඳිලා ඒ ධනෙට තවත් ඇලිලා ඒක රැකගෙන ඉන්නවට වඩා
ශක්ති ප්‍රමාණින් යුතුයකම් කරලා වියපැහැදම් කරලා පිංකම් කරගෙන තමන්ට සාධාරණයක් කරන එක තමයි කරගන්න තියෙන්නේ. එතකොට තමයි අපි ජයග්‍රහණී ලැබුවෙන්නේ. එතකොට තමයි තමන් ලබාගත් උතුම් ජීවිතයේට හැබෑම සාධාරණයක් කරපු කෙනෙක් හැටියට ගෙනියන්න ලොකු දෙයක් හම්බ කරගෙන තියෙනවා වෙන්නේ. මේ හම්බ කරපු ධනෙ මෙහි තිබ්බට අපිට ගෙනියන්න බෑ. මගවිය දැන් හම්බ හොයාගන්න ඕනේ. මගවිය දැන් හොඳට තියෙනකොට ගමන හරිම ලේසි, ගමන හරිම පහසුයි, ගමන හරිම සැපවත්. හැබැයි එහාට රුපියල් අරන් යන්න බෑ. ඒ රුපියල් වියදම් කරලා හම්බ කරගත්ත කුසලයක් තමයි ගෙනියන්න පුළුවන්. ඒ නිසා වහ වහ කුසල් රැස් කරගෙන සිත කය වචනේ කියන තුන්දර මනාව ආරක්ෂා කරගෙන රැස් වෙන්න තියෙන බොහෝ අකුසල් නතර කරගෙන තණ්හාව නිසා රැස් උනා වූ යම් අකුසලයක් තියෙනවා නම් ඒ අකුසල් වහ වහ දුරු කරන්න නැවත අකුසල් නූපදින්න ඉපදුන කුසල් වර්ධනය කරගන්නත් නොඉපදුන කුසල් උපදවන්නත් වීරිය වඩල කටයුතු කරලා මේ සංසාරයෙන් එතර යන්න මේ බුද්ධාන්තරය තුලින් ප්‍රයෝජන ගන්න අපේ පින්නතුන් සියලු දෙනාටමත් මේ ධර්ම කාරණාව ආදර්ශයක් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා බණ්ඩාර දීමන්තිකා බණ්ඩාර සහ දීමන්තිකා දෙපළ සහ දීමන්ත අකිත පුතුන් දෙපළ විසින් මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරලා බණ්ඩාර මහත්මත් දීමන්තිකා මහත්මියත් දීමන්ත අකිත යන පුතුන් දෙපළත් සිදු කරනු ලබන ප්‍රාර්ථනාව නිදන ප්‍රාප්තියට පත් වුන HMTB වදුරැස්ස පියතුමන්ටත් නිදන ප්‍රාප්ත වුන TMRB තෙන්නකෝන් පියතුමන්ටත් නිදන ප්‍රාප්ත මැණික්හාමි බාලසූරිය මෑණියන්ටත් මේ පින් අනුමෝදන් කරන අතර සුජීවත්ව සිටින සීලවතී කුමාරිහාමි මෑණියන්ට රත්නත්‍රේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමි. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසලදම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේලාටත් මේ පින් අනුමෝදන් කරන බව සිහිපත් කරනවා. දේශකයන්න් වහන්සේ ඇතුළු සුජීවත් මහා සංඝරුවනටත් සද්ධර්ම ශ්‍රවණය කරන අප සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ උතුම් පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම මුදුන්පත් වේවා. පින් අනුමෝදන් කළායිට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළායිට රත්නත්‍රි ආශිර්වාදයේ ලැබේවා. සියලු දෙනාටම ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මාවබෝධය ලබාගෙන සැනසෙන්න මේ කුසල කර්මයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.